හයි වීඩියෝ එකක් කරන්න නම් හිතන් හිටපු දවසක් නෙවෙයි. ඒත් මට හිතෙනවා මෙතන ඉඳන් ඩේ බ්ලොග් එකක් කරන්න ඕන කියලා. මොකද මං අද හවස පොඩක් ටවුන් එකටත් යනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට මට එතකොට පොඩක් අර දවස ගාන ගෙදර දවස ගෙවෙන විදිහමනේ මේ ටිකේම වීඩියෝස් වලින් අරන් ආවේ. ඒක නිසා වෙනසකටත් එක්ක ටවුන් එකටත් යන නිසා අද ඩේ බ්ලොග් එකක් කරන්න ඕනේ කියලා ඉතින් මට හිතුණා. ඉතින් අපි බලමු අද දවස් කොහොමද මගේ ගෙවෙන්නේ කියලා. ඔන්න එදා මම ගෙදරින් එනකොට ලැබරි අරන් ආවා අපි කට්ටියටම කාලා තේ එකක් බොන්න. ඉතින් දැන් වෙලාව 10:30 වගේ ඇති. ඔන්න ඉතින් අපි කට්ටියම කෝපි බීලා ලැබරිය කෑවා. මේ දවස තමයි දෙසැම්බර් මාසේ 23 වෙනිදා සෙනසුරාදා දවසක්. ඉතින් 23 24 උතන ලොง වීකෙන්ඩ් එකක් හම්බුණානේ. ඒ වුණාට මට ඇත්තටම එතන ලොง වීකෙන්ඩ් එකක් හම්බුනේ නැහැ. ඉතින් ඒක නිසායි මට මේ වීඩියෝ එක දාන්න මෙච්චර පරක්කු වුණේ. කොහොමත් මං හිතන් හිටියා මේ අවුරුදු ඉවර වෙන්න කලින් මේ වීඩියෝ එක දානවා කියලා. ඒක නිසා තමයි ඉතින් මම මේ අද මේක එඩිට් කරන්නේ. මේ වීඩියෝ එක ගත දෙසැම්බර් මාසේ 23 වෙනි සෙනසුරාදා. මම මේක එඩිට් කරන්නේ අද ඇවිල්ලා දෙසැම්බර් මාසේ 29 වෙනි සිකුරාදා. එක දිගට වැහලා වැහලා දවස් කිහිපයක් පෑවුවනේ. අන්න ඒ දවසක් තමයි මේ දවස කොහොම හරි. ඉතින් අපි දවල් වෙලා මාර රස්නයක් තිබුණේ. ඉතින් අපිට අයිස්ක්‍රීම් කන්න කියලා හිතුණා. ඉතින් අපි ඔන්න දවල් වරුවේ අයිස්ක්‍රීම් ගෙනල්ලා කෑවා. අයිස්ක්‍රීම් කන්න නම් ඉතින් මම නම් හරිම ආසයි. හොන්න බා එක කන්න කොහොමත් ආසයි. චොක්ලට් එක වැනිලා එක නම් කන්න මම ආස නැහැ. ඉතින් ඔන්න අපි අයිස්ක්‍රීම් උත් කෑවා. හරි මං කොන්නේ පීරගත්තා. මම මෙහෙම තමයි යන්නේ අද. අපේ මේ පොඩි කට්ටියන තමයි බඩු වගයක් ගන්න තියෙන්නේ. ඉතින් අම්මා කිව්වා ඒ ටික අරන් එන්න කියලා. මොකද අද DFCC ක්‍රෙඩිට් කාඩ් එකට 25% ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මම මේ ඒ කට්ටියට ඕන දේවල් ටික අරන් දෙන්න කියලා හිතුවා. මේ වෙලාවෙ ඉතින් 25% කියන්නේ ලොකු දෙයක් නේද? දැන් වෙලාව හරියටම 5යි. මං දැන් ඕෆ් වෙනවා. මේ ටිකේම ඕෆ් වෙද්දි පරක් වුණා. ඕෆ් වෙද්දි මට 5:20 බස් එක යන්න බැරි කොහොමද? මම 5:50 වගේ තමයි මේ ටිකේම ගියේ. ඉතින් ඒක නිසා මම අදත් ඉතින් කොහොමද ඉතින් මට යන්න වෙන්නේ පස්සේ බස් එකේ තමයි. අද ඉතින් චුට්ටක් ටවුන් එකට ගිහිල්ලාද රවුමක් දානවා කියලා කියන්න බෑ. මොකද එහෙම රවුම් ගදා ඉන්න වෙලාවක් නෑ. අවශ්‍ය දේ අරගෙන යන්න තමයි තියෙන්නේ. මම DFCC එකේ කාඩ් එකක් ගෙනාවා. මේ සෝරි නිර්මාණි කාඩ් එකක් ගෙනාවා. DFCC ක්‍රෙඩිට් කාඩ් එකක් ගෙනාවා. ඊට පස්සේ මේ දවස්වල මම බොන කෝපි එක මේක අයිලන් කෝපි එක. අනාද මේ Nescafe කෝපි බොන්න. දැන් ඇත්තටම වත්කමක් නෑ නෙමෙයි. ඉතින් මේ වත්කමක් නෑ නෙමෙයි. මේ බොන්න පුළුවන් ඉතින් අරගෙන ඒත් ඉතින් මං හිතනවා ඉතින් අවශ්‍ය නෑ කියලා. දැන් ඉතින් මේ කෝපි එක ඉතින් ෂේප් ඉතින් ඒක නිසා බොරුවට ඉතින් 2000 ගණන් 3000 ගණන් වියදම් කරන්න වෙලේ මේ කෝපි එක බොනවා. අද උදේ ඉඳන් වැඩ ගොඩක් තිබුණා. ඇත්තටම ඔලුව ටිකක් ජෑම් වෙලා තියෙන්නේ මගේ. ඒක නිසා ඒක පොඩ්ඩක් මගේ මේ දවස්වල සෑහෙන නෙමෙයි නොසෑහෙන කෙස් යනවා. ඒකට මොකක් හරි කරන්නත් ඕන ළමයි. මේ සෑහෙන කෙස් යනවා. ඉතින් මට හරිම කණගාටුයි ඒ ගැන. මොකද මට ලොගුවට මුකුත් වීඩියෝස් ගන්න බැරි වුණාද? මං ඉතින් එහෙම අර නෝමලි ඩේ බ්ලොග් එකක් නිසා ඉතින් ඔෆිස් එකේ කරන වැඩ ඔයගොල්ලොන්ට ඉතින් මොනා පෙන්නන්නද කියලා ඉතින් ගත්තෙත් නැහැ. මෙතනින් එහාට වෙන දේවල් ටික වීඩියෝ කරන්න. එතකොට ඉතින් ෂොට් එකක් වෙනස්නේ. ඔෆිස් එකේ ඉතින් මම කැල් කරනවා ඒවා ඉතින් ඒකවුන්ට්ස් හදනවා ඒ දේවල් ඉතින් වැඩක් නැහැ. ඉතින් අනේ නේද? මෙන්න ඔල්ලොස්සෝ මේ ඔල්ලොස්සුවේ මේ වෙලාව වැඩ කරන්නේ. මං අද බැඳන් ආවට පස්සේ තමයි ඒක දැක්කේ. ඉතින් ඒ වුණාට ඉතින් මං ඒ ඔල්ලොස්සුම් බැඳන් යනවා.
මේ දවස් ටිකේම මෙහෙට වැස්සා ගොඩ දවසකින් තමයි අද වහින්නේ නැත්තේ ඇත්තටම ඉතින් හොඳ වහින්නේ නැති එක මං එදා කලින් ඕෆ් වුණෙත් නැහැනේ ඕෆ් වෙද්දි වෙලාවත් 5යි ඒක නිසා මික්මන්ට යන්නත් ඕනනේ ඒක නිසා ඉතින් මට බස් එකක් එනකන් ඉන්නවත් පයින් යන්නවත් තරම් වෙලාවක් තිබුණේ නැහැ ඒක නිසා ඉතින් මම වීල් එකක තමයි ටවුන් එකට ගියේ ඔන්න ඉතින් මම නිර්මාණිකේ කැරකිලා මට අවශ්‍ය දේවල් ගන්න ගමන් මං ඔයාලට කියන්නම් මගේ ලොง වීකෙන්ඩ් එක මට ලොง වීකෙන්ඩ් එකක් උන් නැත්තේ ඇයි කොහොමද මගේ දවස් ටික ගෙවුනේ කියලා මේ වීඩියෝ එක ගත්තේ මම 12 වෙනි මාසේ 23 වෙනි සෙනසුරාදා එදා දවස මට සම්පූර්ණ දවසම වැඩ ඊට පහුවදා 24 වෙනිදා ඉරිදා දවස එදත් මට වැඩ දවසක් තමයි මොකද ඊයර් එන්ඩ් එක නිසා පොඩ්ඩක් මම බිසි වෙලා ඉනි පොඩ්ඩක් නෙවෙයි හොඳටම ඉතින් ඒක නිසා මට ඉරිදා දවසත් වැඩ කරන්න වුණා ඊළඟට 25 වෙනිදා ඒ කියන්නේ ක්‍රිස්මස් දවසේ ඒ දවසේ මම දාගත්තා ගෙදර මකුළු දැල් කඩන්න අස් කරන්න අතු ගන්න ඒ දේවල් ටික මම දාගත්තා මොකද ආයි මට නිවාඩු දවසක් සෙට් වෙන්නේ නැති වෙන නිසා ඒක නිසා මම ඉතින් 25 වෙනිදා උදේ ඉඳන් ක්ලීනින් වැඩ කටයුතු තමා කරේ ඒක නිසා ඉතින් 25 වෙනිදාත් ඉතින් මම පට්ට බිසි වුණ දවසක් ඊට පස්සේ 26 වෙනිදා පොය දවසේ ඒ දවසේ මම තියාගත්ත චුට්ටක් ෆ්‍රී එකේ ඉන්න පොඩි ඇලට් එකක් දාගන්න ඒ වගේ දේවල් තමයි මම හිතන් හිටියේ කොමරි ඇත්තටම 26 වෙනිදා දවස මම පොඩක් සැහැල්ලුවෙන් ගත කරා මොකද එක දිගටම වැඩ ගොඩක් කරා මටත් මාර ටයර්ඩ් ඒක නිසා මටත් ඉතින් විවේකයක් ඕන කියන දේ තනින්ම දැනිලා තමයි තිබුණේ ඉතින් මම 26 වෙනිදා බැලුවා ලස්සනම ලස්සන ටීවී සීරියස් මං හිතන්නේ ඒවා මුරුගසන් ටෙලිග්‍රාමා එකයි හියුමන් එරස්ට් ටෙලිග්‍රාමා දෙක මම බැලුවා ඇත්තට මේ දෙක හරිම ලස්සනයි මම ගොඩක් ආසාවෙන් මේ දෙක බැලුවේ ඉතින් මගේ වීඩියෝස් බලන මගේ ආදරණීය යාළුවන්ටත් මං කියනවා ඒ දෙකම ගොඩක් හොඳ කතා දෙකක් ජීවිතේ ගන්න දේවල් තියෙන කතා දෙකක් ඒක බලන්න ඒ වගේම මම මේ දවස්වල තප්පරයක් දෙන්න කියන ටෙලිග්‍රාම් එකත් බලනවා ඉතින් ඒකත් හරිම ලස්සනයි ඉතින් ඔයගොල්ලොත් ඒක බලන්න ඉතින් මම අද තකහනියම ටවුන් එකට ආවේ අද මට තියෙනවා DFCC ක්‍රෙඩිට් කාඩ් එකක් DFCC ක්‍රෙඩිට් කාඩ් එකට 125ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා කියලා කිව්වා ඉතින් මං කොහොමත් ගන්නම ඕනි දේවල් ටිකක් තිබුණා ඒක නිසා මං මේ දේවල් ටික ගන්න තමයි අද ආවේ මෙතනට ආවොත් නම් ඉතින් මම අනිවාර්යයෙන්ම මේ ෂොප් එකේ විතරක් නෙවෙයි ඕනම ෂොප් එකක try me කියලා මෙතන ගහලා තියෙන හැම පර්ෆියුම් එකක්ම වගේ මම try කරලා බලන. ඇත්තටම වෙලාවකට මගේ ඔළුව රිදෙනකම මම මේවා ගහනවා. ගාලිවල මං ආයෙ හිතනවා මං ආයෙ නම් ඔය තිබුණට ඕව ගහන්නේ නැහැ කියලා. ඒ වුණාට ඉතින් මට ඒක ඒව දකිද්දි අමතක වෙනවා. මෙතනත් පර්ෆියුම් 10ක් තිබුණා කියලා හිතන්නකෝ. මං ඒ 10ෙම්මවත් ගැහුවා ඉතින්. මම හිතනවා ගැහන ළමයි ගොඩක් අය එහෙම ඇති කියලා. Hari onda, udah mulai gila banget. Terus main game kamu nih, mama mau kup mata gatet nih. Mana sama orang awe. Hari ini mau udah mau gila nih. DFCC card dengan diskon tiga kali kali. Ini saat mama mau gie. Hari dan balik mau mana orang awe gila. Lo udah nanya cuti dewa tiga tiga. Ini mau pilih lagi tiga bulan. Mangi kata pada mangi ke kerunan nih. Ini masih nggak mata mangi kaki pun nih. Mangi tuh dimana mangi ketama. Eh, ini sama mangi mangi favorite kali lagi. Mangi kan gatam ini kedua. Udah ayah siap mana hak. Itu pasti. Apa ඊට පස්සේ අපි අපජී කඩේ අතවි ඉන්න මම මෙන්න මේ සර්කිට් දෙකක් ගත්තා. ඊට පස්සේ අපිට මෙන්න මේ ලස්සන සීපස් දෙක ගත්තා. සමහර විට මේක දැහිලම මතයි. 695 යගේ මගේ සයිස් එකයි. ඉතින් හීල්ස්
Mama alasan denim mereka kata, itu yang denim mereka itu manggil itu nama mereka alasan itu mata match kerana pulang baik ya lah. Itu yang kita tahu mama mereka lagi kata, mereka oversize t-shirt itu, 3XL size itu, kanu na ikda satu ya. Itu yang orang orang kita mama gigi kena. Itu versi poli kat tiada coklat lagi ke coklat hatrai, mata coklat itu kata di mama. Dan ini ke kanu mama itu versi palu. Padahal itu ramai ni, mangkali na, itu yang hati versi kau muda gini kira, itu tiga video kita ni na. Bye. දරට අපේ ගෙදර හදලා තිබුණේ සම්බෝලයි කරවල තෙල් දාලා. ඒ දෙක මම කැමැතිම කැමැති මෙනු එකක්. සම්බෝල ඉතින් කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ මට. පරිප්පුත් එහෙම තමා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක බලන අයත් ඇති සම්බෝලයි කරවල තෙල් දාලායි කන්න ගොඩාක් ආස අය. එන්න එපා ඉතින් ඔයාලා මාව තම්මෙන්න. ඊට පස්සේ මම කරේ ගෙනාව බඩු ටික අස්කර ගත් එක මොකද කට්ටියට දෙන්න තිබුණේවා ඒ වෙලාවෙම දුන්නා ඊට පස්සේ මම ඕගොල්ලොන්ට වීඩියෝ එකට පෙන්වන දේවල් තමයි වෙනම වෙන් කරගත්තා ඊට පස්සේ ඉතින් පොඩි සින්දුවක් දාගෙන කාමරේ පොඩක් ක්ලීන් කරන ගමන් තමයි මේ ඉන්නේ මම ඔන්න මට සහායක ඩැනී කෙනෙකුත් හම්බෙලා ඉන්නේ. ඉතින් එයාට හයියෙන් සින්දුවක් දාලා දෙන්නලු චුට්ටක් dance කරන්න කියලා කිව්වා. ඉතින් දැන් එයාට මේ හයියෙන් සින්දුවක් දාන ගමන් තමයි ඉන්නේ මම. එයා විතරක් නෙවෙයි ඉතින් මමත් ඉතින් චුට්ටක් ඉතින් ඔන්න එයාත් එක්ක පොඩි fun එකක් ගත්තා. හයි ඔන්න මම දැන් face sheets marks එකක් දාන්න තමයි හදන්නේ. බලමු මං කොහොමද ඒක දාන්නේ කියලා ඔන්න මම කාමරේ ක්ලීන් කරලා රෙඩියස් කරලා ඒක ඔක්කොම ඉවර කරලා ආයෙත් වොච් එකක් දාගෙන ආවා දැන් මං හදන්නේ ෂීට්ස් මාක්ස් එකක් දාන්න හරි මම පේනව නේද ඔයාලට ඔය පෙන්නේ හරි ෂීට්ස් මාක්ස් වගේක් ඉතින් මේව ගත්තේ කොහෙන්ද කියලා අහන්න එපා මේව හම්බුනේ වගේක් ඒ වගේම තමයි දැන් ඉතින් ෂීට්ස් මාක්ස් නම් ගොඩාක් වර්ග තියෙනවා ඉතින් ඒක නිසා मटे क्या नहीं बाहुगल उन टो मेक में हरिया ये में केला मेक नंग तेल ने नॉर्मल स्किन ने करे इतने ऐ विधि टे उगल लोग स्किन टाइप पे कटा गया लफेन विधि शीट्स मार्क्स का करे गिरने पाविचिकरण ने एक तमाही तीन मटे क्या नहीं तेल ने
sheets marks pavich karana dena den ithin amuthen kiyala denna onne den ithin hama gallam ekma wage ithin sheets marks pavich karanawane eken nisa man ithin onna amuthen kiyanne yanne mama sheets marks ek da gannawa නැහැ මේක විනාඩි 20ක් තියන්න ඕනේ විනාඩි 20ක් තිබ්බට පස්සේ ෂීට්ස් මාක්ස් එක අයින් කරගන්න ඕනේ ඊට පස්සේ මේකේ තියෙන ජෙල් එක හොඳට හැමදාම ඇබ්සෝබ් වෙනකම් මේ හොඳට ඇබ්සෝබ් වෙන්න දෙන්න එහෙම තමයි ෂීට්ස් මාක්ස් එක අයින් කරන්නේ පස්සේ ඉතින් මම ක්‍රිස්මස් එක දවස වෙනුවෙන් මගේ nail polish ආලේපණය කරන්න තමා මේ හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කියන්න තියෙන 2023 අවුරුද්ද ඉවරයි 2024 අවුරුද්ද වෙනුවෙන් ඔයගොල්ලෝ බලාපොරොත්තුවක් ඇති කරගන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න පොසිටිව්ව හිතුවා කියලා හැමදේම ප්‍රාර්ථනා කරා කියලා විශ්වයෙන් ඉල්ලුවා කියලා අපිට හැමදේම ලැබෙන්නේ නැහැ. ඉතින් අපි ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන. ඒක නිසා විශ්වාකරණීෂ් ආකර්ෂණ නීතිය මාත් විශ්වාස කරනවා අපි හොඳ දේවල් කරද්දී අපිට හොඳ දේවල් තමයි ලැබෙන්නේ ඉතින් ඒක නිසා පොසිටිව්ව හිතන්න ඒ වගේම ඔයගොල්ලොන්ගේ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න එතකොට ඒ අරමුණ සාක්ෂාත් කරගන්න පුළුවන් ඉතින් එහෙනම් මම ගිහින් එන්නම් පුළුවන් උනොත් තව එක වීඩියෝ එකක් මගේ 30 31 දවස් දෙක ගෙවන විදිහ අරන් එන්නම් නැත්නම් ඉතින් මේක තමයි 2023 අවුරුද්ද වෙනුවෙන් මං ගේන අන්තිම වීඩියෝ එක ඉතින් කොහොම වුණත් මේ ගෙවෙන අවුරුද්ද ඉතින් මම සතුටෙන් හිටියා ඒ වගේම ලබන අවුරුද්දත් මට සතුටෙන් ඉන්න ලැබෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරගන්නවා ඒ වගේම මගේ වීඩියෝස් බලන මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම 2024 අවුරුද්ද සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අදට මං ගිහින් එන්නම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු bye bye Bye.